වර්තමානයේ අප ජීවත් වෙන්නේ පොසිල ඉන්ධන යුගයක. මීට වසර 200කට පමණ පෙර ඉතිහාසයේදී මිනිස් ක්‍රියාකාරකම් මිනිස් ශක්තිය මත රඳා පැවතුණා. ඒ වුණත් කාර්මීකරණය ඇතුළු කරුණු නිසා ඒක වෙනස් වෙලා. විදුලි බලය අද අත්‍යවශ්‍ය සාධකයක්. දැනට සමස්ත ලෝකෙම භාවිත කරන විදුලි බල ප්‍රමාණය ටෙරාවොට් 17.7ක්. තවත් විදිහකට කියනවා නම් ටෙරාවොට් එකකින් වොට් 100ක බල්බ බිලියන 10ක් බලගන්වන්නට පුළුවන්. 2010 සහ 2040 අතර කාලයේදී බලශක්ති පරිභෝජනය 56%කින් වැඩිවෙන්න පුළුවන් කියලයි පුරෝකථනය කරන්නේ. මේ වෙනකොට විදුලිය නිෂ්පාදනය සඳහා ලෝකී රටවල් ජලය, ගල්ලඟුරු, සූර්ය, සුළං, ස්වාභාවික වායු සහ ඉන්ධන ඇතුළු වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කරනවා. දැනට ලෝකයේ විශාලතම විදුලි පාරිභෝගිකයා විදියට සැලකෙන්නේ චීනය. ඊට පස්සේ පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව, ජපානය වගේ රටවල් තියෙනවා. සංවර්ධිත ලෝකයට සාපේක්ෂව ආසියාවේ වගේම මධ්‍යම හා දකුණු ඇමරිකාවේ විදුලි බල පරිභෝජනය වැඩි වෙලා. ලෝකයේ විදුලි අවශ්‍යතාවෙන් 36%ක් විතර සපුරා ගන්නේ ගල්ලඟුරු වලින්. ඒ අතරින් චීනය තමයි පෙරමුණේ ඉන්නේ. ආසියාවේ ඉන්දියාව, පකිස්තානය, ලංකාව වගේ රටවල ගල්ලඟුරු භාවිත වෙනවා. මේ විදිහට ලෝකේ පුරා රටවල ගල් අඟුරු බලශක්තියෙන් 90%ක් පමණ දායක වෙන්නේ රටවල් 10ක් වගේ සංඛ්‍යාවක්. ඇමරිකාව, ජර්මනිය වගේම ජපානයත් ඒ අතර වෙනවා. 2021 ගෝලීය විදුලි ඉල්ලුම 29%කින් වැඩි වුණා. ඒකෙන් 59%ක් සපුරා තියෙන්නේ ගල් අඟුරු වලින්. සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනයටත් රටවල් රැසක අවධානය යොමු වුණා. ඒ අතරින් ඉදිරියෙන් ඉන්නේ යුරෝපා කලාපය. කොහොම වුණත් අප්‍රිකා රටවල සූර්ය බලය යොදාගන්නේ 1%ක් වගේ ප්‍රමාණයක්. බැදපිරිතික කලාපයේ එම ප්‍රමාණය 2%ක්. මේ අතරින් ඊශ්‍රායලය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඔවුන් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනයට කෘතිම බුද්ධිය යොදා ගන්නවා. ජලාශවල පාවින බලාගාර ඉදිකිරීම වගේම ගොවිබිම් 100ක් පදනම් කරගෙන සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනයටත් පියවරගෙන තිබෙනවා. විදුලිය නිෂ්පාදනය කරන තවත් ප්‍රභවයක් වන්නේ න්‍යෂ්ටික බලය. කොහොම වුණත් වසර 2000 ලෝකයේ විදුලිය අවශ්‍යතාවෙන් 17%ක් නිපදවීමට න්‍යෂ්ටික බලය යොදාගත්තත් 2021 වසර වන විට එය 10% දක්වා පහත වැටුණා. න්‍යෂ්ටික බලය යොදා ගැනීම ප්‍රමුඛයා වන්නේ චීනය. රුසියා වගේම ප්‍රංශයත් මේ ගැන විශ්වාස කරලා තියෙන්නේ. ප්‍රංශය තමන්ගේ විදුලි අවශ්‍යතාවෙන් 69%කට යොදාගන්නේ න්‍යෂ්ටික බලය. යුක්‍රේනියත් බලාගාර 4කින් තමන්ගේ අවශ්‍යතාවෙන් 55%ක් සපුරා ගත්තා. ඔවුන් තාප බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය ප්‍රමාණය 29%ක්. ඉතිරි අවශ්‍යතාව සපුරාගන්නේ වෙනත් රටවලින්. යුක්‍රේනිය තමන්ගේ සම්ප්‍රේෂණ පද්ධතිය යුරෝපයට සම්බන්ධ කරන්නත් සැලසුම් කළා. ඉතාලිය වගේම ඩෙන්මාර්කය තමන්ගේ විදුලි අවශ්‍යතාවෙන් 10%ක් සපුරා ගන්නේ ආනයනික න්‍යෂ්ටික බලයෙන්. දැනට ලෝකයේ රටවල් 50%කට අධික සංඛ්‍යාවක් න්‍යෂ්ටික බලය පාවිච්චි කරනවා. ඇමරිකාව, ප්‍රංශය, බෙල්ජියම් වගේ රටවලත් ඒක විශේෂත්වයක්. ජලය මගින් සිදුකරන විදුලි උත්පාදන කටයුතුවල යම් මන්දගාමී තත්ත්වයක් ඇති වුණා. ඒකට හේතුව ලෝකයේ පුරා බොහෝ රටවලට ප්‍රමාණවත් තරම් වැසි අඛණ්ඩව නොලැබීම. චීනය, බ්‍රසීලය, ඇමරිකාව සහ තුර්කිය
2021 වසරේදී ජල විදුලිය නිෂ්පාදනය කරලා තියෙන්නේ තමන්ගේ අවශ්‍යතාවෙන් 2% පමණයි. හැබැයි ශ්‍රී ලංකාව නම් ජල විදුලිය ගැන ඉහළ විශ්වාසයකින් කටයුතු කරනවා. ඒ වගේම ගල්අඟුරු සුළන් සහ ඉන්ධන භාවිතයත් සිදු වෙනවා. සූර්ය ශක්තිය ලබා ගැනීම වගේම භූතාපය ගැනත් අවධානය යොමු වුණා. කොහොම වුණත් ජල විදුලි නිෂ්පාදනය අඩුවීමත් ඉන්ධන ප්‍රමාණවත් නොවීමත් නිසා ශ්‍රී ලාංකිකයන්ට විදුලි කප්පාදුවක අත්දැකීම් විඳීමට සිදු වෙලා තියෙනවා. ගෑස් උපයෝගී කරගෙනත් ලෝකයේ රටවල් ගණනාවක් විදුලිය උත්පාදනය කරනවා. ඒ අතරින් මුලින්ම ඉන්නේ රුසියාව. තුර්කිය සහ බ්‍රසීලය වගේ රටවල් මෙන්ම මැද පරිදිග සහ අප්‍රිකාවත් විදුලි නිෂ්පාදනයට ගෑස් යොදා ගන්නවා. සුළන් බලය යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන ප්‍රමුඛයා වෙන්නේ චීනය. ගෝලීය සුළන් විදුලි උත්පාදනයෙන් 65%ක් අයිති වෙන්නේ චීනයට. ඩෙන්මාර්කයත් තමන්ගේ විදුලි අවශ්‍යතාවෙන් 48%ක් සපුරා ගන්නේ සුළන් බලයෙන්. කෙන්‍යාව පවා තමන්ගේ සුළන් විදුලි උත්පාදනය 11% ඉඳලා 16% දක්වා වර්ධනය කරගත්තා. මේ වෙද්දී වේගයෙන්ම වැඩි වෙන පුනර්ජනනීය බල ශක්තිය විදිහට සුළන් බලය හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය දශක දෙකක් ඇතුළත එය 75 ගුණයකින් වර්ධනය වුණා. ලෝකයේ ප්‍රාථමික බල ශක්ති සැපයුමෙන් පහෙන් එකක් අයිති වෙන්නේ සුළන්, සූර්ය, ජලය වගේම භූතාපයට. කොහොම වුණත් බ්‍රිතාන්‍ය බල ශක්ති පර්යේෂණ ආයතනය කියන්නේ ලෝකයේ පුරා බිලියන 1.2ක පිරිසක් නවීන බල ශක්ති සේවාවලට ප්‍රවේශ වෙලා නැති බවයි. දැනට මතුවලා තියෙන ප්‍රධානතම ප්‍රශ්නය වෙන්නේ විදුලිය නිපදවීමට භාවිත කරන ඇතැම් මූලාශ්‍ර නිසා පාරිසරික හානියක් සිදුවීම. දැනට ලෝකයේ විදුලි බලයෙන් 62%ක් නිපද වෙන්නේ පොසිල ඉන්ධන වලින්. මේ නිසාම පුනර්ජනනීය බල ශක්තියට යොමු වෙන්න සෑම රටක්ම පාහේ අවධානය යොමු කර අවසන්. චීනයත් මේ අතරින් මූලික වෙනවා. 2025 වෙද්දී චීනයේ පුනර්ජනනීය බල ශක්තිය කිලෝවොට් ට්‍රිලියන 3.3ක් දක්වා වර්ධනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. මේ නිසාම රජී ආයතන 9ක් එක්ව නව සැලැස්මක් ප්‍රකාශ කළා. 2021 වසරේ ඉඳලා 2025 දක්වා පුනර්ජනනීය බල ශක්තිය ක්‍රමයෙන් වැඩි කරන්නයි චීනයේ සූදානම. මේ වැඩපිළිවෙල නිසා ගල් අගුරු ටොන් බිලියන 1ක් ඉතුරු වෙනවා. සුළං, සූර්ය සහ භූතාපේ ලබා ගන්නා ආකාරයත් මේ සැලැස්මට ඇතුළත්. පසුගිය කාලයේදී චීනයේ පුනර්ජනනීය බල ශක්තිය කැපී පෙනෙන ආකාරයෙන් වර්ධනය වුණා. 2021 වසරේදී චීනයේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 30%ක් ලැබුණේ මේ ආකාරයෙන්. 2012 වෙද්දී චීනයේ පුනර්ජනනීය ශක්තිය ඇමරිකාට වඩා පිටුපසින් තිබුණත් 2021දී ඇමරිකාව වගේ 3 ගුණයක් චීනය පුනර්ජනනීය බල ශක්තිය නිපදවා තිබෙනවා. 2025 වන විට ඒකාපත්ත විදුලිය වෙළඳපළ පද්ධතියක් ඇති කිරීම තමයි චීනයේ අරමුණ. 2030 වසර වෙනකන් මේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.